කැම්පස් එකේ ටයිම් ගොඩක් තියෙනවද? මොකද හිතේ මේ සින්දුව ගැන? ඉතින් ආයිබෝන් කියලා සියලු දෙනා පිළිගන්නවා මගේ YouTube channel එකට. මගේ නම ප්‍රේම් භවන්ත. මා කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන පරිගණක විද්‍යාකරණ සිසුවෙක්. ඉතින් මම හිතුවා මං ලබන විශ්වවිද්‍යාල අධ්‍යක්ෂ සාහිත්‍ය ජීවිතේ සහ සාමාන්‍ය ජීවිතේ උගුරුත් එක බෙදා හදා ගන්න. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඉතාමත් වැදගත් වෙයි. විශ්වවිද්‍යාල යන බලාපොරොත්තු එකේ නම් එහෙනම් විශ්වවිද්‍යාල යන්න බලාගෙන හොඳට මහන්සි වෙන නංගිල් මල්ලිලාට. ඉතින් මං හිතුවා මුලින්ම වැදගත් වෙන්නේ තමා විශ්වවිද්‍යාලයේ අවට වටපිටාව දැනගන්න එක. ඉතින් අපි බලමු කැලණිය විශ්වවිද්‍යාලයේ වටපිටාවේ මොනවද තියෙන ලස්සන තැන්. එහෙම නැත්නම් බලන් තියෙන තැන් කි. නිෂ්කලන්ත පරිසර ඔබලෝ රෑවෙල වගේ ආවොත් ලස්සන වාඩිල ග්‍රවුන්ඩ් එකකුත් තියෙනවා බලන්න පුළුවන්. ඉතින් මේ කට්ටිය ඔබ කැම්පස් එකේ ඉන්නවනම් ඔබලෝ මේ ඔක්කොම ඒරියාස් ටික කවර් කරන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට කැම්පස් එකේ තැන් ගොඩක් තියෙනවන්න. ඉතින් තැන්වල එකක් තමයි තල්ලාට කියන්නේ. ඉතින් තල්ලාටේ විශේෂත්වය මහා තල්ගස් තියෙන නිසා මෙතන තල්ලාට කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මෙතන පඩි වගේක් තියෙන ඉතින් පඩි වල වාඩිවිලා ඉන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මෙතන ග්‍රවුන්ඩ් එක තියෙනවා. ඒතර ස්පෝර්ට්ස් කරන්න අපිට තියෙන මෙතන එක ග්‍රවුන්ඩ් එක මේක තව ග්‍රවුන්ඩ් එකක් තියෙනවා තව උඩ. ඒ වගේ තැන් ගොඩක් තියෙනවා. ඉතින් අපි බලමු මොනවා තියෙන තව තැන් කිත්. එතකොට මේ ඇවිල්ලා තියෙන තේ වගේ ලස්සන තැනක් හෙවනක් තියෙනවා. කට්ටිට වාඩි වෙලා ඉන්න පුළුවන්. ඉතින් මාත් එක චේතිය තියෙනවා. චේතිය වාඩි වෙලා ඉන්නවා. ඉතින් අපි මෙතෙන්ට ඇවිල්ලා පාඩම් කරනේවට වඩා ඉතින් මෙතන ආවමදී කතා කරගෙන තමා කරන්නේ. කූල් ප්ලේස් එක. හතල් එකේ ඉන්න පුළුවන් වාඩි වෙලා කට්ටිත් එක. මේක තමයි ඉතින් බොහෝ විට කරන්න පුළුවන් කට්ටිත් එක තුළ රෑ වෙනකොට තවත් හොඳයි ලොකු හීතලක් එනවා. ඒත්
අපි දැන් මෙතන ඉස්සර කරන්න යක් තිනවා ඒක ටීචින් ඒක කට්ටියට සාමාන්‍ය යන්න බෑ හැමෝටම ඉතින් ස්පෙෂල් පර්මිෂන් එකක් යටත තමයි යන්න තියෙන්නේ දැන් මෙතනින් අපි කෙලින්ම යන්නේ ඊළඟ ග්‍රවුන්ඩ් එකට නව ග්‍රවුන්ඩ් එක තියෙනවා දැන් මේක මේ ආ මේක ඇතුලේ අද ඉවෙන්ට් එකක් යනවා ඉතින් දීවි ඉතින් අපි ග්‍රවුන්ඩ් එක යන එතන ඉවෙන්ට් එකක් තියෙන නිසා ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එක නේ මේ ඉවෙන්ට් එක ඉදිරියට යනවා. දැන් අපි යන්නේ අපි ඊළඟ තැනට සයිබි කියලා. ඒතකොට සයිබි කියන තැන ඇත්තටම මේ ළඟ තිබ්බ ඉවෙන්ට් එක පැදුර කියලා. අපි ඒක ගැන කතා කරමු. පැදුර අංජුසා වගේ හොඳම අග්‍රගණී ඉවෙන්ට් උත්සව දෙයක් සංවිධානය කරන අපේ කැම්පස් එකේ කැම්පස් එක ඇතුළේම අය. අපි දැන් මේනේ සයන්ස් එකේ අපේ next stop එක තියෙන්නේ library එක. අතන campus එකේ ලොකු library එකක් තියෙනවා. තට්ටු කීපයක් තියෙනවා. ඒ library එකේ ඉතින් electricity ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕන ලා පාඩම් කරන්න පුළුවන්. ඒක මොනේ කෑ ගන්න බෑ වැඩි. මෙමින් කතා කරලා තියෙ ඔබ ගන්න library එකේ වෙන විදිය. ඉතින් ඊට අමතරව ඕගොල්ලන්ට library එකේ free wifi මුළු කැම්පස් එකේම free wifi තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් facilities ඔයගොල්ලන්ට දෙනවා කැම්පස් එක ඇතුලේ. ඉතින් අනිවාර්යයෙන් මේක වටිනවා free. දැන් මේ දේවල් ගන්න. ඒතකොට library එක ඇතුලේ නිකන් normal ලොකු අපි පාවිච්චි කරමින් ඉති වගේ bag ටික ඔයගොල්ලෝ ලීන තිර යන්න ඕනේ. මේදී අපේ ෆැකල්ටි එක ෆැකල්ටි ඔෆ් කම්පියුටර් ටෙක්නොලොජි ඉතින් ඒකට තියෙන පොට් එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔක්කොම කම්පියුටර් සයන්ස් එක දැනගන්න ඕන දේවල් ප්‍රෝග්‍රෑමින් වගේ ඔක්කොම මෙතන තියෙනවා. ඉතින් ලයිබ්‍රරි එකක් තියෙන එක වඩනකම තියෙනවා. මේ දවස්වල ඉතින් කරන්ට් එක නැති වෙලා වගේ තියෙන මේ වගේ දැනකට ආවා. ඉතින් සනීපයක් තියෙන්නේ. ඉයාලින්නකට වඩා ගොඩක් පට්ටන කැම්පස් එකේ ඉඳන් කැම්පස් එකේ ලයික් එක අනිවාර්යයෙන්ම වෙනවා. අද විශේෂ දවසක් ෆස්ට් ඉයර්ස් ලට ඒගොල්ලන්ට කැම්පස් එකේ වටේට පෙන්නලා ඒගොල්ලන්ට කියනවා මාපින් කැම්පස් එක කියලා. තියෙන ඇඩ්මිනිස්ට්‍රේටර් කැම්පස් එක අපි ආයි කැම්පස් එකෙන් එලියට යනවා. එතකොට මෙතෙන්ද කියන්නේ තෙල් දැම්ම කියලා. දැන් අපි ආයන ජිම් එකට තමයි පාඩම් කරන්නේ. දැන් දෙක ඉඳලා
අපි දැන් යන්නේ කැන්ටින් එකක් ගන්න. සාමාන්‍ය කැන්ටින් කීපයක් තියෙනවා කැම්පස් එකේ. ස්ටාෆ් කැන්ටින් එක, ජිම් එකේ කැන්ටින් එක, අතන හිල්ටන් කැන්ටින් එක. ඉතින් කැන්ටින් කීපයක් තියෙනවා. ෆැකල්ටි වලට ලොන්ග් ඉන්න. දැන් අපි යන්නේ ස්ටාෆ් කැන්ටින් එකට. සාමාන්‍ය ස්ටාෆ් කැන්ටින් එකේ ස්ටාෆ් කෑම දෙතන ගන්න වෙනම තියෙනවා. ඒනට අපිටත් ගන්න පුළුවන් එතනින්. ගිහින් බලන්න. අපි දැන් ඇවිල්ලානේ ජිම් කැන්ටින් එකට. ජිම් කැන්ටින් එකේ ඉතින් සම්මීරගේ වීරකියා ඒ යම් සිල්ලියක් වීරෙක්. මොකද හිතන්නේ මේ ජිම් කැන්ටින් එකේ ඉඳියා අපේ ගෙන අපි 10ක් කරන්නේ. සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය කෑම එකිනෙට එක ගාන ගන්න අපි අද වැඩිපුර දෙකක් ගත්තා. ඉතින් සාමාන්‍ය ඉතින් මේ වගේ දේවල් කරන ඒවට දායක වෙන මිනිස්සු ඉතින් මෙතන ඉන්නවා. අපි ඒ වෙච්ච වැඩි මොකක් කියන්නේ. ලංකා නාරන් දොඩන් දියු මිදි පැණි කොමුඩු පෙර නෙල්ලි මිස බලදුරු පලුඩා. ෂෑන්ටි මොකද හිතන්නේ මේ මේ සින්දුව ගැන? මොකද හිතන්නේ මේ සින්දුව ගැන? රසවත් නම් බීලා බලන්න ඕනේ. සලකව බලන්න. නැන්දර මලිගට වෙනවා නේද පටන් ගන්න. මම මෙන්නද පොඩි අයිස් කප් වලින්ද ඒකට. අපි දැන් මේ ඉන්නේ ජිම් කැන්ටින් එකෙන් උඩට ඇවිල්ලි කර වෙලා. ඉතින් මේ ඉන්නේ සිංහ අනම්මනවාම. ඇත්තටම අපි මෙතන අද ඇවිල්ලා තියෙන්නේ අපේ ගල්ලේ කැම්පස් එකේ විද්‍යුත් සලකන. ඔයත් කැම්පස් එකේ ළමෙක් නම් ඔත් අනිවාර්යෙන් මෙතට එන්න ඕනේ. ඔය දෙන දෙන් සමෝස් ආයිද? ඊළඟට ආයෙත්. ඉතින් ඇත්තටම එක වීඩියෝ එකකින් විශ්වවිද්‍යාලයක් ඔබේ ලොකු තැනක් කව කරන අමාරුයි. නමුත් මා බලාපොරොත්තු වෙන ඉස්සරහටත් එක එක තැන් වලට වෙන වෙනම වීඩියෝස් අරගෙන ඇවිල්ලා ඕගොල්ලොන්ව දැනුවත් කරන්න. ඕගොල්ලොන්ට මේ එක එක තැන් වල දැනගත යුතු දේවල් මොනවද කියන එක. ඔයගොල්ලෝ හිතනවා මේ වීඩියෝ එක හොඳයි කියලා. ඔයගොල්ලෝ කිසි දෙයක් ඉගෙන ගත කියලා subscribe කරන පල්හැ අපතේ. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට දිගටම අලුතෙන් දාන වීඩියෝ එකක් බලාගන්න අවශ්‍ය නම් බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එතකොට ඕගොල්ලොන්ට එක වීඩියෝ එකක්වත් මිස් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඕගොල්ලෝ යම් කිසි දෙයක් ඉගෙන ගත්තම ඒක වෙන කෙනෙක් එක්ක බෙදා හදා ගන්න අමතක කරන්න එපා. ඉතින් තව විශේෂ දෙයක් මතක් කරන්න ඕන. ඕගොල්ලන්ට ඇහුණ සමීරගේ සින්දුව මොකද්ද කියන එක ගැන මම දැන් කියන්න යන්නේ. හැබැයි ඒකට වෙනම වීඩියෝ එකක් මම අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් ඕගොල්ලෝට පුළුවන් බලා ගන්න මොකද්ද මේ සින්දුව, කොහෙන්ද මේ සින්දුව පටන් ගත්තේ කියන එක ගැන. මේ වීඩියෝ එක අවසාන කරන දිහිරට බොහොම ස්තුතියි. ඉතින් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අනිත් වීඩියෝස් එක රැඳී සිටින්න.